අයිබුවන් පුතේ ඔක්තෝබර් කලාපයේ අවසාන ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න හදන්නේ ඔක්තෝබර් 31 වෙනිදාට අදාළ. හෙට දවසේ ඉඳන් පුළුවන් පුතාලට අපිත් එක්ක අලුත් කලාපයේ මිලදීගෙන ඒකට දෙන ප්‍රශ්නවල ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියලා මේ වගේම සම්බන්ධ වෙන්න දිගටම. පළවෙනි ප්‍රශ්නය දීලා තියෙනවා රූප සටහනේ හිස් තැනට ගැළපෙන කොටස තෝරන්න කියලා. ඒතර මේක පුතා හොඳින් අධ්‍යයනය කළා. මේ සපුර හරහට වැටිච්ච එක දිගටම උඩට යන්න ඕනේ. වාට ඒකෙන්ම පුළුවන් අපිට තෝරගන්න මේකේ සපුර හරියට තියෙනවා, මේකෙත් හරියට තියෙනවා, මේකේ තමයි හරහට වැටිච්ච පිළිතුර තියෙන්නේ දෙවෙනි උත්තරේ. ඊළඟට නලයකින් මිනිත්තු දෙකකදී ජලය ලීටර 40ක් පිටවේ. මිනිත්තු තුනකදී පිටවන ජල ප්‍රමාණය අහනවා. පුතේ මිනිත්තු තුනකදී පිටවන ජල ප්‍රමාණය එකපාර හොයන්න බැහැ. ඒක හොයන්න නම් අපි මුලින්ම මිනිත්තු එකකදී පිටවන ජල ප්‍රමාණය හොයන්න ඕනේ. මිනිත්තු දෙකට 40යි නම් මිනිත්තු එකයි කියන්නේ මෙයාගෙන් භාගයයි. එහෙනම් පිටවෙන ජල ප්‍රමාණයත් මෙයාගෙන් භාගයයි. 40න් භාගය කොච්චරද? 20යි. දැන් අපිට පුළුවන් එක මිනිත්තුවකට 20යි නම් මිනිත්තු තුනකට හොයන්න 20ව 3ක් බලන්න ඕනේ. 20ව 3ක් කීයද? 20, 40, 60. එහෙනම් මිනිත්තු තුනකට පිටවන ජල ප්‍රමාණය ලීටර 60යි. පිළිතුර 1. දෙවනි ප්‍රශ්නය, sorry තුන්වෙනි ප්‍රශ්නය. කොටස් දෙකම සමාන වන පිළිතුර තෝරන්න. කොටස් දෙකම පළවෙනි එකේ පුතේ වම් පැත්තනේ පාට වෙලා තියෙන්න ඕනේ. මේකේ වම් පැත්ත පාට වෙලා නැහැනේ. මේකේ වම් පැත්ත තිබුණට දෙවනි එකේ උඩ ත්‍රිකෝණේ හරි යටට ත්‍රිකෝණයක් ඊළඟට තියෙන්න ඕනේ කොටසක් පාට වෙච්ච. එහෙම එකක් නැහැ. මේකේ හරි වම 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 යට යට උඩ උඩ පාට වෙලා තියෙන විදිය දෙපැත්ත සමානයි, බැලන්ස් වෙලා තියෙනවා. අංක 4. පේලියක මාරුවෙන් මාරුවට ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් සිටි. මුලින්ම සිටින්නේ ගැහැණු ළමෙක් නම් පළමු වැනියත් දහවැනියත් අතර සිටින ගැහැණු ළමයි ගාන කීයද? මුලින්ම ගැහැණු ළමෙක් අපි 10ක් අඳිමු. පිරිමි ළමයි, ගැහැණු ළමයා, පිරිමි ළමයා, ගැහැණු ළමයා, පිරිමි ළමයා, ගැහැණු ළමයා, පිරිමි ළමයා, ගැහැණු ළමයා, පිරිමි ළමයා. බලන්න 10ක් ඉන්නවද කියලා. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි. හරි. මේ ඉන්නේ පළවෙනියට ගැහැණු ළමෙක්, 10වෙනියට ඉන්නේ පිරිමි ළමෙක්. මේ දෙන්න ගන්න බෑ. ඒ දෙන්නගේ අතර ගැහැණු ළමෙන් පළමුවැනියත් 10වෙනියත් අතර. අතර ඉන්න ගැහැණු ළමයි ගන්න. ඒ කියන්නේ මුලයි අගයි අතර ඉන්න ගැහැණු ළමයි ගන්න ගණන් කරමු. 1යි, 2යි, 3යි, 4යි. 4 දෙනා ඉන්නේ. පිළිතුර 1. රයිට්. භාජන දෙකක් තියෙනවා. ඒ දෙකට අල්ලන ප්‍රමාණය මිලිලීටර 700යි කියලා තියෙනවා දෙකේම. ඒතර කුඩා භාජනයට මිලිලීටර 200ක් අල්ලනවා කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා විශාල භාජනයට අල්ලන ප්‍රමාණය මෙතෙන්ට එන්න ඕනේ කීයද කියලා අහනවා. 200යි කීයයි එකතු වුණාමද 700ක් වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් 700ෙන් මේ 200 අඩු කරලා උත්තරේ ගන්න. 700ෙන් 200ක් අඩු කරොත් අර ලොකු භාජනට අල්ලන ප්‍රමාණය එනවා 0.1 0.2 7 2ක් 5 මිලිලීටර 500ක් අල්ලනවා මෙයාට. පිළිතුර 2. 103 සමානයි. මෙතන තියෙන සමාන ලකුණනේ. එතකොට මේ දෙපැත්ත ඔක්කොම සමාන වෙනවා. සමානයි. මෙම ප්‍රකාශනයේ හිස්තැනට ගැලපෙන අගය. ඒතර සමානයි 100 එකතු කිරීම හිස්තැනක් එකතු කිරීම 3. අපි දන්නවා 100යි 3යි 103යි. ඒතර මේ දෙක තිබ්බත් ඇති. මේ පැත්ත සමාන වෙනවනේ. ඒතර මෙතන හිස්තැනක් තියෙනවා නම් අපිට ඒකට දාන්න වෙන්නේ මොකද්ද? එකක්වත් දැම්මොත් එහෙම වැරදීනේ. ඒකට දාන්න වෙන්නේ බිංදුව. එතකොට එතන වටිනාකමක් නැතුව ගිහිල්ලා 100යි 3යි 103ම දෙපැත්ත සමාන වෙන 103ට. හිස්තැනට ගැලපෙන අගය බිංදුවයි. ඊළඟ ප්‍රශ්නය. මෙම තෑගි පාර්සලයේ බර, මේ පැත්තේ තෑගි පාර්සලයක් දීලා තියෙනවා, තරාදිය සමාන වෙලා තියෙනවා, පඩි හතරක් තියෙනවා, පඩි හතර එකතුව තමයි මේකට සමාන වෙන්නේ. රෑම් 100යි 200යි
තව 50ක් ආවම 250යි 250ට මේ 25 එකතු වුණාම 5යි 2යි 5යි 2යි 7යි 2යි. එතකොට කීයක් වෙනවද? ග්‍රෑම් 275යි. තෑගි පාර්සලේ බර. ගමනක් ආරම්භයේදී වාහනයක මීටරය සඳහන් වී තිබුණේ 653 km. වාහනයේ මීටරය තියෙන්නේ කිලෝමීටර 653 කියලා. පුතාලා දැකලා ඇති තාත්තත් එක්ක වාහනේ යනකොට ඉස්සරහා මේ මීටරේ කැරකෙනවා. එක ඩිජිටල් හරි නැත්නම් කැරකෙන එකක් හරි තියෙනවා. ගමන අවසානයේදී තිබුණ ප්‍රමාණයට වඩා වැඩිනේ අනිවාර්යෙන්ම. එතකොට 704ක් තියෙනවලු. කිලෝමීටර 744යි කියලා තමයි මීටරේ පෙන්නන්නේ. ගමනේ මුළු දුර අහනවා. අපිට පුළුවන් ඉවර වෙනකොට තිබිච්ච මීටරේ අංකෙන් පටන් ගන්නකොට තිබිච්ච මීටරේ අංකේ අඩු කරාම වෙනස එනවා. ඒ වෙනස තමයි අපි ගිය ගමන. 4න් 3ක් අඩු කරාම 1යි, බිංදුවෙන් 5ක් බෑ මේ පැත්තෙන් ගන්නවා 10යි, 10න් 5ක් අඩු කරාම 5යි. මෙයා 6 වෙනවනේ, 6න් 6ක් බිංදුවයි. ඒ කියන්නේ කොච්චරක දුර ගමනක්ද ගිහිල්ලා තියෙන්නේ? කිලෝමීටර 51ක දුර ගමනක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට පාඨ කළ කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. මේකේ තියෙනවා සමාන කොටස් 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි. 8න් 2ක් පාඨ කරලා තියෙනවා. දෙකක්. මේ දෙක විතරනේ. නැත්තම් පුතේ මිට වැඩි වෙනස් විදිහට හිතන පුතෙක්ට පුළුවන් මෙහෙම කරලා කොටස් 4යි මේකේ තියෙන්නේ. 1යි 2යි 3යි 4යි කියලා අරගෙන 4න් 1ක් පාඨ කරලා තියෙනවා කියලා පිළිතුර ලියලා තිබ්බත් නිවැරදි. පොත් ප්‍රදර්ශනයක් ඉරිදා ආරම්භ වී දින 5ක් පැවැත්විය. ඒ අවසන් වූ දවස ඉරිදා පටන් ගන්න. දවස් 5ක් තියෙනවා. ඉරිදාත් තියෙනවනේ. එතකොට ඉරිදා, සඳුදා, අඟහරුවාද, බදාද, බ්‍රහස්පතින්දා. දවස් 5ක් යනවා කියලා කියන්නේ අවසන් වෙන දවස බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දාට තියෙනවා. රයිට්. එහෙනම් අපේ කලාපයේ අවසානය අද දවසේ, හෙට දවසේ ඉඳලා අපි නොවැම්බර් කලාපෙන් නැවත හමු වෙනවා.